ස්තෝර ගත්තු දැංගායනා කරපු දෙවෙනි ගීතය ගැන මම යමක් කිව යුතුයි. මේ ගීතයේ පදමාලාව ප්‍රේමනාත් ජයතිලක කියලා අපේ ප්‍රවීණ නිවේදකෙක් කොහොමද ජීවිතුන් අතර නැහැ. ඒ වගේ මේ ගායන ශිල්පියා කේ සේන කියන ප්‍රවීණ ගායන ශිල්පියා ඔහුත් ජීවිතුන් අතර නැහැ. නමුත් සංගීත අධ්‍යක්ෂණය කරපු කේ සිරිසේන කියන අපේ ආදරණීය සංගීතඥයා ජීවිතුන් අතර ඉන්නවා. ඔබ ඔහුණියක් ගැන ගායන ගීතයක් ඔබ ඉතාම වචන එනකොට අපේ සංගීත මේ කිතු මටද කියන්නේ උදේශ ඔබගේ ගායනය විශිෂ්ට ගායනයක් අපි ඔබට නේ කරා යන්න ඔබේ ජය විජයග්‍රහණය කරා යන්න ප්‍රාර්ථනා කරනවා ඔබට සෑහෙන්න. උදේශ ගායනා කරන ලාවේ ඇති දහස් අපිට කවදාවත් ඒ කිව ඇති අද ඔබ මේ ඒ සතුට ඒ අපි ඒ වෙලාවේ බලාපොරොච්ච කෙනෙක් මේ ගම් මම හිතන්නේ හැමෝම පිළිගන්න දෙයක්. හරුවේ ගායන ශිල්පීද අද ඔබගේ ගායනය දිහා බැලුවම ආඩම්බර වෙන්න පුළුවන් අනිවාර්ය. පුදුමයකට වගේ උදි තරංගයේ අවසාන දිනාට තේරුණු තරංකරුවන් අර වූ දවයන් මේෂ්කෙත් ඒ වගේම උපේකාගෙත් ඒව දැන් උදෙස් ඔබට තියෙන්නේ මේ දෙදෙනාටම නැති වෙනස් හැකියාවක් ගැඹුරු කටහඬක් හැඟීම්බර කටහඬක් මේ තත්ත්වයේ යටතේ මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයනොත් එහෙම නැත්නම් මේසෙක ගෙනියන්න මේ හැකියාව තියෙනවා ඔබ මේ වේදිකාව තුළ මේ හැකියාව අපිට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඉදිරියටම යන්නට වාසනාව ලැබේවා කියලා. උදේ අපි දන්නවා බ්‍රේම්ස්තා තරගේ පුරාවටම ඔබට විශාල ප්‍රේක්ෂක පිරිසක් අනෙක් තරම් කරන්න දෙන්දාන වගේම ඔබ වෙනු නැසම සබා දුන්නා. ඒ වගේම අපි දන්නවා අවසන් තරගයේදී අවසන් හතර දිනාගේ තරගයේ සිව් දෙනාගේ තරගයේ ඔබ වෙනුවෙන් අති විශාල SMS ප්‍රමාණයක් ලැබුණු නිසාවෙන් ඔබ දුලාජ්ජව පසු කර අවසන් මහා තරගයේ දක්වා සුසුම් ලැබුණා. අද අවසන් මොහොතේදී ඔබට රටේ ජනතාවටත් කලින් ඔබ රැකියාව කරන ආයතනයේ එම ස්ථානයේ රැකියා ස්ථානයේ ඔබට ලැබෙන ප්‍රචාර කොහොමද? මම ගොඩක් වාසනාවන්තයි මිනේ. මොකද රණවිරුවෙක් වශයෙන් මේ තාක් දුරට එන්න මට යුද හමුදාව දක්වපු මේ ශක්තිය හය කියලා නෙම කරන්න බෑ. ඒගොල්ලෝ හින්දා තමයි මම අද මේ තත්ත්වෙ ඉන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවටම මම ඉස්සලා ආචාර කරනවා කොම්මේ තත්ත්වයට ගෙනාවට. ඒගොල්ලෝ හින්දා තමයි කොම්මේ වේදිකාවේ ගීත ගායනා කරන්නේ. උදේස් මේ වෙන විටත් ප්‍රේක්ෂකින් තාමත් තීරණය කරලා නැහැ අද දවසේ සිහින තරුව කවුරුන්ද කියලා. තවත් ඔබට එක් වටයක් තිබෙනවා. ඉතින් කතා කරලා කියන්න රටම ඇහෙන උදේස් අද දවසේදී ඔබ වෙනුවෙන් ප්‍රේක්ෂකින් කොහොමද SMS කරන්නේ කියලා. ඔව් ඉතින් මම ඩ්‍රීම් ස්ටාර් කරවන්න පුළුවන් ඕගොල්ලන්ට. මගේ අංකය අංක 3 DDS සිස්තනක් අංක 3 සඳහන් කළා. 99.2ට ඕනෑම් ප්‍රමාණයක් SMS ඉවලා මාව කිරුල දක්වාගෙන යන ලකි. මං ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ආදරයෙන් ගෞරවණීය ඉල්ලසිනවා. මයිතන අදවසේ වටිනාම මෙවලම වන්නේ ජංගම දුරකතන සුගතදාස ග්‍රස්ත ක්‍රීඩාංගනයේ සිටින මේ සිළුම ප්‍රේක්ෂකයන්ගේ අතේ වගේම ටීවී දෙරණ නාලිකාව නරඹන අපේ සජීවීව නරඹන සිළුම දෙනා ගතේ මේ මොහොතේ ජංගම දුරකතන තිබෙනවා. ඉතින් ඔබ තාමත් ප්‍රමාද නැහැ. ඔබට හැකියාව තිබෙනවා. ඔබ කැමැතිම තරංකරුව හෝ තරංකාරිය වෙනුවෙන් SMS ලබා දෙන්න. ඔබ උදේෂුණෙන් SMS ලබා දුන්නොත් අනිවාර්යෙන්ම අද රාත්‍රියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සිහින තරුව බවට පත්වන්නේ උදේෂ් මනෝජ්. උදේෂ් තමත් එක් ගීතයක් ඔබට ගායනා කරන්න තිබෙනවා දෙවන වටේදී. සුබ දනවා ඔබට. Thank you, Omalai.